උයන් පල්ලා. අවිවේකී ලන්ඩන් නගරයට සතපුම් පහක් එහයි සාරවත් ශාන්ත සුන්දර කුඩා නගරයක් පිහිටි අතර එහි ඇමතිවරුන්ගේ හා වංශාධිපතිවරුන්ගේ ග්‍රීෂ්ම මන්දිර පිහිටා තිබුණා. මේ කතාව ඒ සියල්ලන්ගේම වඩාත් ප්‍රසිද්ධම මන්දිරය ගැනයි. එය සිතා ගැනීමටත් නොහැකි තරම් අලංකාරයි. ඔවුන්ගේ උයන් පල්ලා වන ලාසන් විසින් තනමලු හොඳින් බලා කියා ගත්තා. ගෙවතු වගාව පිළිබඳව ඔහු තුළ පැවති තදබල ආශාව නිසා දුර්ලභ වූ මල් වර්ග ගලින් තැනූ මන්මාවත් අද්දර කැඩුණු ගලින් තැනූ පවුරු වලින් වටකර සිටවන්නටත් රසවත් පළතුරු පොකුරු පිටින් ගස්වල පුරවන්නටත් ඔහුට හැකි වුණා. එසේම රාජකීය මුළුතැන්ගේ එළවලු කොරටුව හොඳම සහ දුර්ලභ පැලෑටි වලින් හොබවා ශාකාගාරය ව්‍යාප්ත කරවන්නටත් ඔහු කටයුතු කළා. මේ මන්දිරයේ ස්වභාවික සුන්දරත්වය කියාපෑවා මෙන්ම එහි හිමිකරුවන් ඒ ගැන ආඩම්බර වුණා. සෑම ගිම්හානයකම එහි නිසකවම පැමිණෙන්නටත් වුණා. අපට කොතරම් සුන්දරවත ඔයාලක් තිබේද? ඔව්, එහි පැවැත්මට අපි කතරම් උත්සාහයක් දරන්නේද? එය පවත්වාගෙන යාමට අප කතරම් උත්සාහයක් දරන්නේද? නමුත් මහන්සිට සරලන වටිනාකම තියෙනවා. එමෙන්ම මේ වතු යාය අපේ පෙළපත් නාමයේ දරා සිටිනවා. කෙසේ වුවත් ඒව මේ වතු යාය අපට ගෙන එන ගෞරවයට සමාන කළ නොහැකි. ස්වාමීනි, ඔබව පිළිගන්නවා. කෙසේද ලාසන්, මේ වසරේ අපිට මොන වගේ පළදාවක්ද තියෙන්නේ? ස්වාමීනි, මා වසර පහක් තිස්සේ ඉන්දියානු අඹවලට සාත්තු කළා. පළතුරු වලට ගැළපෙන විශේෂිත පසක් සහ වතුර දැමීමේ විශේෂ ක්‍රම පවතිනවා. මා මාස ගණනක් මුළුල්ලේ ඒවා අධ්‍යයනය කළත්. ඒ හොඳටම ඇති ලාසන්, අපට හොඳ අස්වැන්නක් තිබෙනවා නේද? ඔව්, මේ තියෙන්නේ හොඳ මේවා ඔබටයි. නියම හැඩයෙන්, ඒ වගේම නියම ප්‍රමාණයනුත්. මම හිතන්නේ ඔබ ස්නානය කළොත් හොඳයි ලාසන්. ඔව්, මට සමාවෙන්න. මම ප්‍රංශ රාබු වගේ කාරණ ගමන් හිටියේ. මේවත් කඩන්නකො ලාසන්. එහෙනම් අපි බලමු ඉන්දියානු අඹ කොයිතරම් හොඳද කියලා. ඔබට කලින්ම මේවා කඩලා තියන්න තිබුණා ලාසන්. මට සමාවෙන්න නෝනා, මං අඩුගාන නාගන්න. ඒ අඹ රසද ස්වාමීනි? ඒවායේ වරදක් නැහැ. ස්වාමීනි, කෝන්වෝල් අධිපතිතුමා මෙහි පැමිණිලා. ඔහු ඇතුළට එවන්න. මම දැනටමත් ඇවිල්ලා ඉන්නේ මැක්ස්වෙල්. කෙසේද, ඔබව දැකීම සතුටක්. මේනම් ඉන්දියානු අඹ විය යුතුයි. මේවා හරිම රසවත්. මම කෑව හොඳ මේවා. කවදද ඔබ ඉන්දියාවට ගියේ? ඒවා ඉන්දියාවෙන් නෙමෙයි ලාසන්ට පුළුවන් වුණා ඒවා අපේ වත්තේ වගා කරන්න. ලාසන්, ඔබ ආශ්චර්යමත් සේවකයෙක්. ලාසන්, ඔහෙට වත්ත වැට නැතිද? ඕ, එහෙමයි නෝනා. මගේ රාබු ඔබට කිව යුතුයි. මම හිතනවා ඔබ ආයෙත් වත්තට ගියොතින් හොඳයි කියලා ලාසන්. ඇත්තම කිව්වොත් වතු යාය බලා ගැනීම ඉතාමත් වෙහෙසකරයි. මට දැන් ගොඩක් මහන්සි. හොඳයි, මම ආවේ හෙට රෑට ඔබට ආරාධනා කරන්නයි. ඔබට පැමිණිය හැකියයි මා සිතනවා. ඒ මට සතුටක් කොන්වල් ආධිපතිතුමනි. අපි අනිවාර්යෙන්ම එනවා. එසේම මට අඹ ගෙඩි ටිකක් ගෙන යා හැකිද? ලාසන මති දක්ෂයි. ඒ ලාසන් නොවේ, මේ වතු යායට අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබෙන ආශිර්වාදයයි. ඔබ කැමති තරමක් අඹ මෙතනින් ගෙන යන්න. මං දැන්ම එය සූදානම් කරන්නම්. පසුදින රාත්‍රියේ ආදිපාදතුමන් හා ස්වාමිදුව කෝන්වෝල් ආදිපාදතුමන්ගේ මැදුරට පිටත් වුණා. අනර්ග ආහාර සමග අමුත්තන්ට ඇපල් පෙයාස් වලින් සංග්‍රහ කළා. ඇත්තෙන්ම ඒවා අමුත්තන්ට ලැබිය හැකි වඩා රසවත්ම ආහාරයි. ඇත්තෙන්ම මේ ඇපල් හා පෙයාස් ඉතා රසවත්. මේවා ඇත්තටම ඔබේ වත්තෙන්ද? කවුද ඔබේ උයන් පල්ල කෝන්වෝල්? ඕ, ඇත්තෙන්ම මට උයන් පල්ලෙක් නැහැ. මං කෙනෙක් හොයනවා. මේවා වෙළඳපොලේ ජෝන් කියලා පළතුරු වෙළෙන්දෙක්ගෙන් ගත්තේ. මේවා ඔහු මේ රාත්‍රිය වෙනුවෙන්ම ලබා ගත්තේවා. මේ වැවිලිකරු හොඳින් පළතුරු ගැන දන්නවා.
ඇත්තෙන්ම විශේෂිතයි. අපි ඔබේ වත්තෙනුත් මෙවැනි පළතුරු බලාපොරොත්තු වෙනවා මැක්ස්වෙල්. ආදිපාදවරයා සිය මැදුරට අපහසට ලක්වුවකු ලෙසින් පැමිණියා. වහාම ලාසන්ට මෙතනට එන්න කියන්න. එහෙමයි ස්වාමීනි. ලාසන් මීට වඩා හොඳින් වත්ත රාජකාරිය කළ යුතුයි. ඔබ මට කතා කරාද ස්වාමීනි? හොඳයි. අපට අද කොන්වෝ මැදුරෙන් ලස්සන මහා රසවත්ම ඇපල් සහ පෙයස් කන්නට ලැබුණා. ඔබ ඒ පළතුරුකරු හමුවන්න. වෙළඳපොලේ සිටින ජෝන් නමැත්තෙක්. අහන්න මේ පළතුරුගත් ස්ථානය ගැන. ඒ වැවිලිකරුව හොයාගෙන අහගන්න. ඒ වැවිලිකරු පළතුරු රසවත්ව හදන ආකාරය ගැන. ජෝන්, ඇත්තටම මම අද උදේ ඔවුන්ට පළතුරු වගයක් විකුණුවා ස්වාමීනි. ඔහු පැවසුවා අද රෑ විශේෂිත රැස්වීමකට ඇපල් හා පෙයස් අවශ්‍ය බව. මා දැන සිටියේ නැහැ ඔබ ගියත් ඒ රැස්වීමට කියා. ඒ කියන්නේ ඇපල් සහ පෙයස් අපේ වත්තෙන්ද? ඔබට ඔප්පු කරන්න පුළුවන්ද? ඔව්, ඇත්තෙන්ම මේ තියන්නේ බිල්පත ස්වාමීනි. මම විශේෂිත පස් හා පොහොර මිශ්‍රණයක් යොදා ගත්තා. ඒවා විශාල හා රසවත් ලෙස ඒ වගේම. ලාසන්, ඔබට තිබ්බ මුලින්ම අපිට රස බලන්න දෙන්න. නමුත් මම ඒවා පිළිගැන්නුවා ඔබ පැමිණි අවසන් වතාවේදී. ඒත් ඔබ පැවසුවා ඒවා තරමක් හොඳයි කියලා. ඇති. දැන් එතනින් පළතුරු ටිකක් ගෙන එන්න. මගේ මිත්‍රයන්ටේ පළතුරු කූඩ යවා අපි ඒ සෑම කෙනෙක්ටම කියා සිටිමු. ඒ අපේ වත්තෙන් සහ අපේ මුතුන් මිත්තන්ගේ ආශිර්වාදයෙන් රසවත් වූ බව. ඇත්තමයි ලාසන්, ඔබ මේවා මීට වඩා සිතිය යුතුයි. දැන් යන්න පුළුවන්. ලාසන්, ඔබ උදේ හවා වෙහෙසෙනවා. ඔබ නිසයි මේ වත්ත මුළු රටේම සුන්දරම වත්ත බවට පත් වුනේ. එහෙම නේද? ඒත් ඔවුන් ඔබව ඇගීමට එක වදනක්වත් කියන්නේ නැහැ. දැන් හරි. දැන් නිල් මානෙල් මල් බලන්න යා යුතුයි. මානෙල් මල්? ඔව්, ඒ ගැන එතරම් දුක් වෙන්න එපා. ඔවුන්ගේ වත්තෙන් මට උමනා දේ කරන්නට ඉඩ දෙන තාක්කල් මම හොඳින්. පසුදින උදයේ මැක්සල් ආදිපාදිවරයාට හදිසි පණිවිඩයක් ලැබුණා. රජු සහ කුමරිය විශේෂිත කාර්යයකට ඔහු මාලිගයට කැඳවා තිබුණා. ඒ මොනවා ගැනද? රජු සහ කුමරිය ව්‍යාපාර කටයුත්තක් සඳහා ඇලබාමාහි විශේෂ රාජකාරියකට මාව කැඳවලා. ඔබ දැම්ම පිටත් විය යුතුයි. අසරීමට මං සහාය වන්නම්. හොඳයි, මා කුමරියට ත්‍යාගයක් ගෙන යා යුතුයි නේද? නමුත් ඔබට ඒ සඳහා කාලයක් තියෙනවද? කුමරිය දුර්ලභ මල් වර්ගවල රසිකාවියක්. ලාසන්ට එන්න කියන්න. ලාසන්ට දුර්ලභ මල් විශේෂයක් ගෙන ඒමට අණ ලැබුණු නිසා ඔහු ආදිපාදිතුමා වෙත නිල් මහනෙල් මල් ගෙන ගියා. මේ දුර්ලභයයි ඔබට විශ්වාසද? එසේය ස්වාමීනි. මෙය හමුවන්නේ ඉන්දියාවේ හා ටිබේටයේ උස් කඳුවැටිවල පමණයි. නමුත් මං. ඇති. ලාසන්, මේ කොමඩු. කොමඩු? එසේය. රාජකීය කෝකියා විශේෂයෙන් ඉල්ලුවා මාලිගයට කොමඩු කිහිපයක් එවන ලෙස. ගිය වසරේ කොමඩු වලට රාජකීයන් ප්‍රියයිලු. ඔප්පු කළ හැකිද ඔබට? ඔහෝ, මේ තියෙන්නේ රාජකීය කෝකියා උදෑසනේ වූ ලිපිය. ඔබට මුලින්ම රස බලන්න අපට දෙන්න තිබුණා. මා එසේ කළා. ඒත් ඔබ කිව්වේ ඒවා තරමක් හොඳයි කියලා. ගිය ගිම්හනේ රාජකීය අස්වැන්න අසාර්ථක නිසා රාජකීය උයන් පල්ලා මගෙන් ගත් අස්වැන්න කෝකියාට ඉදිරිපත් කර තිබුණා. දැන් සියල්ල අවුල් කරන්න එපා. ඔබ දැන් පිටත් විය යුතුයි. මං යනවා. කොමුරු ටික කරත්තේ තබන්න. මැක්සල් ආදිපාදිවරයා මානෙල් මල කුමරියට දුන් අතර ඉංගෑ මහත් සතුටට පත් වුණා. ඇය එය සාකච්ඡා මේසේ මැද පලිකු බඳුනකට දැමුවා. එහෙත් එක් ඇමතිවරයෙකුට මේ ගැන ඊර්ෂ්‍යා හිතුණා. ඔබ කුමරියට දුන් මල සුලබයි. එහෙමද? මෙසේ ලාසන්ට ඔබ රැවටීමට ඉඩ නොදෙන්න. මා දන්න වැවිලිකරුවෙකු සිටින ඔහුට වඩා හොඳ. ඔබ ඔහුව වැඩට ගත්තොත් හොඳයි. මැක්සල් ආදිපාදිවරයා ඇසූදෙයින් මහත් කේන්තිගත් අතර මන්දිරේ බලා නැවත පිටත් වුණා. ඔහු මන්දිරයට ළඟා වෙද්දී ලාසන් මැක්සල් ස්වාමිදූ සමගින් කතාබහ කරමින් සිටියා. ලාසන්!
මට මේ මැරුණු පරණ ගස් කපන්නට ඉඩ දෙන්න. මම මෙතන ඕත්ස් වගා කරන්නම්. එවිට වත්තට බොහෝ පක්ෂීන් පැමිණේවි. විවිධ වර්ගයන්ගෙන් හා ඔවුන්ගේ කීචි බීචි හඬින් වත්තම වැසී යාවි. ඇත්තමයි. මේ වත්තේ මේ ගස් ටික තියෙන්නේ හුඟ කාලකින් දැල්ලාසන්. ඔබ පැමිණෙන්නටත් කලින් ඉඳන් ඔබ ඒ වල්ලන්නටවත් එපා. ඒත් ස්වාමීනි, මම හිතුවේ. අමතක කරන්න එපා ලාසන්. මේ වත්ත අයිති අපේ පවුලටයි. ඒ ගැන තීරණ ගන්න ඔබට කොහේ තියෙන අයියක්ද? මට සමා වෙන්න ස්වාමීනි. ඔබට තවදුරටත් මෙහෙ සිටිය නොහැකි. හොඳ ඇමතිවරයෙක් වෙනත් උයන්පල්ලෙක්ව අප සඳහා එවාවි. සහ ඔබේ සේවාව තවදුරටත් අපට අවශ්‍ය වන්නේ නැති වේවි. ස්වාමීනි, ඔබ කුමරියට දෙන්නට කියා සුලභ මලක් මට දී තිබෙන්නේ. කිව්වේ දුර්ලභයි කියා. දැන් මට සිදුවෙනවා සමාවිල්ලා යට ලිපියක් ලියන්න. ඒත් ස්වාමීනි, නැවත කියන්නට මට ඉඩ නොතබා දැන්ම මෙහෙම් පිටත්ව යන්න. ඉතින් ලාසන්ට මන්දිරයත් සුන්දර ගෙවත්තත් හැර යන්න සිදු වුණා. එය ඔහු වසර ගණනක් රැකබලා ගත්තේ ඉතාමත් ආදරයෙන්. මේ අතරතුර මැක්සල් ආදිපාදිවරයා කුමරියගෙන් සමාව ඉල්ලා ලිපියක් ලිව්වා. උත්තමාවියනි, මෙය පැවසීමට සිදුවීම ගැන මම ඉතා කනගාටු වෙනවා. මා ඔබට තෑගි කළ නිල්මානිල් මල දුර්ලභ නොවන අතර එය මා එසේ යැයි කෙනෙකුගේ පැවසීමක් නිසා මා රැවටුන අතර සිදුවූ දේ ගැන මම සමාවයිදිමි. ඔබ එය තේරුම්ගෙන සමාව ලබා දේ යැයි අපේක්ෂා කරන අතර ව්‍යාජ කරුණු දැක්වීමේ කිසිදු චේතනාවක් නොතිබූ බවට මින් කියා සිටිමි. මැක්සල් ආදිපාදිතුමනි, ඔබ මට ලබා දුන් පුෂ්පයේ දුර්ලභ බව මා ඉතා හොඳින් දනිමි. එය ඉන්දියාවේ හා ටිබෙටේ සුලභ වුවත් අපේ කලාපයේ ඒ දුර්ලභයි. ඔබේ වගාකරු ලාසන් විසින් මේ දේශගුණේ ඒ වැවීමට සමත්වීම පුදුමාකාරයි. ඔහු ඇත්තෙන්ම අගය කළ යුතුයි. ඔබේ වතුයාය හා ලාසන්ගේ වත්ත පිළිබඳව මා බොහෝ අසා තිබෙනවා. මාය නැරඹිය යුතුයි නිසකවම. ඔබට අපහසුතාවයක් නොවේ නම් මේ වසරේ ප්‍රමාද නිසා ලබන වසරේ ඒ බැලීමට පැමිණීමට කැමැත්තෙමි. විශ්වාසදායි ෆ්ලෝරා කුමරිය. කුමරියගේ පැමිණීම නිසා බොහෝ දේ සූදානම් කරන්නට සිදු වුණා. අලුත් බීජ සපයාගත් අතර අලුත් මල්ද ගෙන ආවා. ඒ වගේම අලුත් උයන් පල්ලෙකුත්. නමුත් මැක්සල් මේ වත්ත ලාසන්ගේ යයි කියා කිසිදා සැලකුවේ නැහැ. ඒ ඔවුන්ගේම පමණක් වුණා. මේ අතරතුර ලාසන් කෝන්වෝල් ආදිපාදිවරයාගේ වත්ත නිවහන කරගත්තා. ඔහු කෝන්වෝල් ආදිපාදිතුමාගේ ගෙවියනද ඔහුගේ අපූර්ව ක්‍රමවලින් සරසුවා. වසරක්ම ගත වුණා. දැන් නැවතත් ගිම්හාන කාලයයි. මැක්සල් කුමරිය එනතුරු බලා සිටියා. කුමරිය කුඩා නගරයකට ළඟා වුණා. නවත්තන්න රතාචර, නවත්තන්න. ඕට්ස් බිමක් කරුල්ලන්ගේ ආහාර සඳහා. එවැනි අදහස් ඇත ලාසන්ට පමණයි. එහෙනම් මෙතන විය යුතුයේ ස්ථානය. උත්තමාවියනි, මට විශ්වාසයි මැක්සල් ආදිපාදිතුමාගේ වත්ත තියන්නේ තව දුරින්. නමුත් මට විශ්වාසයි මෙය තමයි ඒ වත්ත කියලා. මෙය තමයි මේ මුළු රටේම සුන්දරම උද්‍යානය වන්නේ. එය කළ හැක්කේ ලාසන්ගේ අතින්ම පමණයි. ලාසන්, මේ ඔබද? එහෙමයි. ඔව්, මම ෆ්ලෝරා කුමරිය. කුමරිය, මට සමාවෙන්න උත්තමාවිය. මා ස්නානය කළ යුතුයි. කියා පානවා අප ඔබේ කාර්යයට කෙතරම් ඇලම් කරනවාද යන්න. අර මං කැමතිම ඒ රසවත් කොමඩු ඔබ ළඟ තිබෙනවද? එසේය, මම ඉක්මනින් ගෙන එන්නම්. මේ අතරතුර රතාචාර්ය විසින් කුමරිය පැමිණි වග මැක්සල් ආදිපාදිතුමන්ට දැනුම් දුන්නා. ඔවුන් කලබලයෙන් කෝන්වෝල්ගේ වත්තට පැමිණියා. ෆ්ලෝරා කුමරියනි, උත්තමාවියනි, අපේ වත්ත තියෙන්නේ කඳුකරයට වෙන්නටයි. එහෙමද? ඒත් ලාසන් ඉන්නේ මෙහෙ. මේ වන විටත් සුලභ මලක් දුන් නිසා ලාසන්ට වත්ත හැර යාමට සිදු වූ වග කුමරිය දැනගෙන සිටියා.
එමෙන්ව ඇසුණු දෙයට අනුව ආත්මාර්ථකාමී මැක්ස්වෙල් කිසි දිනක ලාසන්ව දක්ෂතාවය හා වගාවට ඇති ආදරය ගැන ඇගයීමකට ලක් නොකළ නිසා කුමරිය ඒ නිවැරදි කරන්නට සිතාගත්තා. ලාසන් ඔබ අපූර්ව දක්ෂයෙක් එමෙන්ම හොඳ උයන් පල්ලෙක්. ඒ නිසා මා ඔබට කැමති ආකාරයෙන් වගා කළ හැකි ඔබේම වත්තක් හා මන්දිරයක් ලබා දෙන්නම්. තවද ඔබට මාස්පතා රාජකීය භාණ්ඩාගාරයෙන් ලබා දෙන්නම්. මාය නැරඹිය යුතුයි නිසකවම. අපි සියල්ලෝම ඔබේ මනරම් උද්‍යානය ලාසන්ගේ පාරාදීසය වන සටිත් එය මේ රටේ ප්‍රසිද්ධ වෙනතුරුත් බලා සිටින්නම්. අවසානයේදී ලාසන්ට ඔහුට හිමි විය යුතු ඇගයීම හිමි වුණා.